ආයිබෝවන් හරිදේ හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම ලක්ෂ්මන් විජේකුමාර මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත අලුත් සභාපති එව්වේ ටෙලිකොම් විකුණන්නද වෘත්තීය සමිතී ප්‍රශ්න කරයි නිවහල් සිතු විලිසිතනා සිතත් උදාරයි නිවහල් නිමෙවුම් මවනා හිසත් උදාරයි අපි ස්වෛරීද රටක් ලෙස නිදහස්ද අද ටෙලිවැකියේ මුලින්ම දේශීය පුවත් සියලුම වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන ලබන අඟහරුවාදා කොළඹට පැමිණීමට නියමිත බව වාර්තා වෙනවා. ඒ ණය ප්‍රතිහෝගතකරණය සහ කම්කරු වනපනත් සංශෝධනය කිරීමට එරෙහිවයි. නව සභාපතිවරයෙකු පත් කිරීම හරහා ආණ්ඩුව සූදානම් වන්නේ ටෙලිකොම් විකිණීමට බවයි ශ්‍රී ලංකා සියලු විදුලි සංදේශ සේවක සංගමය පවසන්නේ. ඉතා පැහැදිලිවම කියනවා මේ ටෙලිකොම් කිනිය යුතු ආයතනයක් නෙවෙයි තිවිශාල ලාභයක් ලබන වර්ෂයකට මිලියන 10000ක පමණ ලාභයක් ඒ වගේම රජයට දෙන ආදායම වර්ෂයකට මිලියන 20000ත් 25000ත් වගේ මේ වගේ ආයතනයක් විකිණීම කියන්නේ තාමත්ම අමනෝක්ට ක්‍රියාවක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ ලෝක පුරා රවුම් ගහනවා මේ දවස්වල ඌට කියනවා ජර්මනිය බලන්න කියන එක ඒ වගේම ඉන්දියාව ගන්න කියලා අපි කියනවා ඒ වගේම සිංගප්පූරුවේ චීනය ගත්තත් ඒත් එහෙමයි රජය කොයිතරම් ව්‍යාපාර කරනවද කියන එක හොයලා බලන්න කියන එක අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට කියනවා පිටස්තර පුද්දලයන් අතර පත් වුනොත් ඒ ආයතනයේත් ඒ රටටත් වෙන්නේ මොකද්ද කියලා අපි නැවත පැහැදිලි කරන්න ඕනේ මේ ආයතනෙ විකිණීමට හෝ වෙනත් අතරමැදියන් අතරට පත් කරන්න කටයුතු කරොත් ඒ මොහොතම එළියට බැහැලා සේවකයන් සියලු දෙනා එකතු වෙලා දැවැන්ත අරගලයක් කරන්න සූදානම් වෙන බව මතක් කරලා දෙනවා අපි ආණ්ඩුවට මේ රටේ මහ බැංකුව සහ බැංකු ක්ෂේත්‍රය මුළුමනින්ම දේශීය හිමිකාරීත්වයෙන් ඉවත් කිරීමේ වැඩපිළිවෙලකට තමයි ආණ්ඩුව මෙහි උත්සාහ දරමින් ඉන්නේ කම්කරු නීති වෙනුවට වහල් නීති ක්‍රමයක් මේ රටේ හඳුන්වා දෙන්න හදනවා දේශීය ණය ප්‍රශස්තකරණය හරහා අර්ථ සාධක අරමුදලට ඒ වගේම විශ්‍රාම අරමුදල් වලට සිද්ධ වෙන්න යන මහා අපරාධයට විරෝධය දක්වමින් එළඹෙන 25 වෙනිදාට කොළඹට මේ සියලුම වෘත්තීය සමිති නියෝජනය කරමින් අපේ සමාජික සමාජිකාවන් විශාල පිරිසක් එක්රොක් වෙලා ආණ්ඩුව එරෙහිව පරපතල විරෝධතාවයක් ආරම්භ කරන්නට අපි බලාපොරොත්තු වෙනවා මේ මාසේ 25 වෙනිදා කොළඹට මේ රටේ තියෙන විශාල වෘත්තීය සමිති ප්‍රමාණයක් සහ බහුජන සංවිධානය එක්කව කරගෙන උද්ඝෝෂණයක් කරන්නට බලාපොරොත්තු වෙනවා දූෂණේ වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 328 වැනි ටෙලිවැකිය. අද ටෙලිවැකිය ආරම්භ කරන්නට හිතුවේ මේ දිවංගත අමරදේවයන්ගේ ගීතයකින්. අහලම බලමු නේද? නිවහල් සිතුවි සිතනා සිතත් උදාරයි. නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි. ඒ කියන්නේ නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි නිවහල් නිමැවුම් මවන හිසත් උදාරයි නේද දැන් ඇත්තටම අපි රටවැසියන් ලෙස රට ඇතුලේ ඒ කියන්නේ මේ අභ්‍යන්තරිකව නිදහස් නිවහල් උදාර ජාතියක්ද ඊළඟට අපි රටක් ලෙස ඇත්තටම නිවහල් නිදහස් උදාර ජාතියක්ද නේද මේ ප්‍රශ්න දෙකටම ඇත්තටම උත්තර කතා කරන්නටම ඕනේ මේ ප්‍රශ්න දෙකම යථාර්ථවාදීව සාකච්ඡාවට ලක් කළ යුතුමයි. අද දවසේ ඊට හරි අපූර්වයි. ඒ කාරණා දෙකක් නිසායි. එකක් මේ අනුප්‍රාප්තික ජනාධිපති ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ ජනපතිකමට පත් කරගෙන අවුරුද්දයි නේද? දෙක තමයි ජනපති රනිල් දැන් ඉන්නේ ඉන්දියාවේ. මේ කාරණා දෙකම එක මේ නිවහල් නිදහස් ස්වෛරී කියන වචන සම්බන්ධයි. හොඳේ ස්වෛරී බවට මේ ඉංග්‍රීසියෙන් කියන්නේ සවරන් කියලා. නේද? මුලින්ම මෙහි තේරුම අරන් බලමු සමාන වචන බැලුවාම නම් මේ ස්වෛරී භාවය යන්න පරමාධිපත්‍ය තමා වෙත තිබීම කියලා තමයි තේරුම් ගන්නට පුළුවන් පරමාධිපත්‍ය කියන්නේ තීන්දු තීරණ ගැනීමේ හයිය ශක්තිය තමා වෙත තිබීම කියන්නේ අපි වෙත තිබීම හොඳේ දැන් මුලින්ම බලමුකෝ අපි රටක් ඇතුලේ ස්වෛරී පරමාධිපත්‍ය ඇති ජනතාවක්ද කියලා නේද ඇත්තටම ලංකාව හඳුන්වන්නේ ඔව් ස්වෛරී ජනතාවක් ඉන්න රටක් ලෙස තමයි මේ ස්වෛරී භාවයේ
ප්‍රධාන ලක්ෂණයක් තමයි ඡන්දේ භාවිත කිරීමට ඇති අයිතිය. ඡන්දේ භාවිත කිරීමට ඇති අයිතිය. ඒක දැන් පේන තෙක් මානෙක නෑ, ඒක වෙනම කතාවක් නේද? ඊළඟ එක තමයි ස්වයං ආරක්ෂාව සඳහා සංවිධානාත්මකව ජීවත් වීමට ජනතාවට ඇති අයිතිය නේද? ආරක්ෂාව ගැන නම් ආයිතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ නේද? අර දෙක කුල් ළඟ මෑත කාලේ පුපුරපු පාස්කු බෝම්බයත් එක්ක දැන් ඇත්තටම ජනතා ස්වෛරී භාවයේ පදනම තමයිනේ ඡන්දේ. ඒක භාවිත කිරීමට ආරක්ෂිතව ජීවත් වීමට ඇති අයිතිය නේද? දැන් රටක ජනතාව තමන්ට ආරක්ෂිත ජීවිතයක් ලබා දීමේ මේ අයිතිය කාටද බාර දෙන්නේ? රාජ්‍ය තන්ත්‍රයට නේද? අපි ඒක පවරනවා. ආ, දැන් අපි මේ ඒක පවරන්නේ කොහොමද? ඒක අපි පවරන්නේ මේ ඡන්දයෙන් පාලකින්ව පත් කරගෙන නේද? අපි පාලකින්ගේ මොනවද ඉල්ලන්නේ? මේ ජෝන් ලොක් කියන ඉංග්‍රීසි ජාතික දාර්ශනිකයා මෙහෙම කියනවා, ජනතාව තමන් ඉන්න තත්වයට වඩා යහපත් ජීවිතයක් අපේක්ෂාවෙන් රාජ්‍ය තන්ත්‍රයට පැවරීමක් කරනවා කියලා. හොඳට තේරුම් ගන්න, ජනතාව තමන් ඉන්න තත්වයට වඩා යහපත් ජීවිතයක් අපේක්ෂාවෙන් රාජ්‍ය තන්ත්‍රයට පැවරීමක් කරනවා කියලා. මදෑ දැන් ඉතින් අපි අවුරුදු 75ක් තිස්සෙම පැවරුවානේ මේ උන්දලට නේද? මොනවද අපිට තිබුණට වඩා වැඩියෙන් ලැබුණු හොඳ ජීවිතය? ආ, මොනවද අපිට ලැබුණු අපේ තිබුණට වඩා හොඳ කරපු අපේක්ෂාවන්? හිතලා බලන්න. ඒ කියන්නේ ජනතාවගේ ස්වෛරී භාවයේ, ස්වෛරීත්වයේ, නිදහස, පරමාධිපත්‍ය රැකීම අර අප විසින් පත් කරන නියෝජිතයින්ට අපි පවර්ලා තියෙන්නේ. හරිද? පවර්ලා තියෙන්නේ. හොඳේ, මෙහිදී මන්ත්‍රීවරයා ආණ්ඩුවේ වුණත් විරුද්ධ පක්ෂයේ වුණත් ජනතාවගේ ස්වෛරීත්වයේ, ස්වෛරී භාවයේ රකින්ට බැඳී සිටිනවා. ඒ සඳහා තමයි ඔය ව්‍යවස්ථාව නිර්මාණය වෙන්නේ. දැන් අපි ඉන්නේ මොන ව්‍යවස්ථාව යටතේද? 78 ව්‍යවස්ථාව ඇතුලේ. හරිද? ඇත්තටම 78 ව්‍යවස්ථාව බුද්ධිමත්ව කියවන්ට අධ්‍යයනය කරන්න. එතකොට ඔබට තේරේවි මේ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදලා තියෙන්නෙම අපේ ආරක්ෂාවට නෙවෙයි කියලා. රටේ ජනතාවගේ ආරක්ෂාවට නෙවෙයි කියලා. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඇත්තටම කරලා තියෙන්නේ ජනතාවගින් පාලකයෝ ආරක්ෂා වෙන එක. මොකද්ද? ජනතාවගින් පාලකයෝ ආරක්ෂාවෙන්ට තමයි ඒ උන්දලා ඔය සැරෙන් සැරේට මේ එක එක ජාතියේ නීති අනපනත් ඔවගේ ඉන්නේ. තරද? අපෙන් ආරක්ෂාවෙන්ට කොහොම වැඩේ නේද? පාලකෙන් හිතාන ඉන්නවා අපි ඡන්දයෙන් එයාලව පත් කරලා ඉවර වෙලා අපේ ස්වෛරී භාවයේ, අපේ පරමාධිපත්‍යයේ ඊළඟ ඡන්දේ දක්වා ඒ උන්දලට සම්පූර්ණයෙන්ම පවරලා බලය දීලා ලියලා දීලා තියෙන්නේ කියලා. හරිද? ඒ නිසා ආයේ ඡන්දයක් එනකන් අර පස් අවුරුද්දෙම එයාලට කැමති දේවල් කැමති ආකාරයට කරන්න පුළුවන් කියලා තමයි මේ ව්‍යවස්ථා දායකයේ හිතාගෙන ඉන්නේ. හරිද? ඒකට හොඳම උදාහරණේ තමයි ස්වෛරී රටක ප්‍රධාන සාධකයක් වනුවේ නීතිය මත පාලනය. නමුත් ලංකාව තුළ ක්‍රියාත්මක වෙන්නේ 1978 ව්‍යවස්ථාව. ඒක අතිශය අගතිගාමි බලයක් සහිතව නිර්මාණය කළ ජනපති අතට බලය ගිය එකක්. විධායක ජනපතිට කැමැති හිතුවක්කාර පාලනයකට ඉඩ ලැබිලා තියෙනවා. කොටින්ම විධායක ජනපති ක්‍රමයට අපේ රට නතු උදා සිට ඇත්තටම අපේ ජනතාවට රටක් ඇතුලේ ස්වෛරී භාවයේ භුක්ති විඳීමේ අයිතිය නැතුව ගියා කියලා මතක තියාගන්න. එක තේරෙන්නේ නැතුව ඇති. ඒක තමයි මේ වෙලා තියෙන්නේ. ජනපතිට කැමැති දේවල් විකුණන්න, ජනපතිට කැමැති දේවල් කියන්න, ජනපතිට කැමැති දේවල් කරන්න. හරිද? මොනතරම් වැරදි වුණත් අර 35 එක යටතේ මුක්තියක් දීලා තියෙනවා අධිකරණයට ගේන්න බැරි. හරිද? ඒ නිසා ඇත්තටම මේ අපි ජීවත් වෙන්නේ ස්වෛරී මිනිසුන් ලෙස නෙමෙයි. අපි ජීවත් වෙන්නේ විධායක ජනාධිපති යටතේ. අප අපගෙන්ම දැන් ප්‍රශ්න කළ යුතුයි. යලි ඡන්දයක් එනකන් අප අපගේ ස්වෛරී භාවයේ, ස්වෛරීත්වයේ, අපගේ පරමාධිපත්‍යයේ නේද මේ පවර්ලා තියෙන්නේ? හරිද? ඒ නිසා නේද රටේ ඕනම දෙයක් කාට හෝ විකුණන්න පුළුවන් තරමට මේ උන්දලා තීන්දුව తీරන ගන්නේ? ආ, ඇත්තටම මේක తాවකාලික ව්‍යවස්ථාදායකයක්. හරිද? උපරිම වුණොත් අවුරුදු 5යිනේ. ඒ අවුරුදු 5ට ලැබෙන බලය ඇතුලේ මේ తాවකාලික ව්‍යවස්ථාදායකය අවුරුදු 99ට, අවුරුදු 150කට සමහර දේවල් සදාකාලයටම අපේ භූමිය, අපේ දේපල, අපේ ආර්ථිකයේ මර්මස්ථාන කාට හරි විකුණලා දානවා. හරි? ඔව්, ඒ සැබෑවටම අප නිදහස්, නිවහල්, ස්වෛරී භාවයේ ඇති මිනිස්සුන් නොවන නිසා කියලා මතක තියාගමු. හරිද? රටක් ලෙස ගත් කල අපට ලෝකයේ අනිකුත් රටවල
පාලනින් බලපෑමෙන් තොරව ජීවත් වීමට ඇති අයිතිය ස්වෛරී රටක් ලෙස අර්ථකථනය කරගන්න පුළුවන්. දැන් අපි එහෙමද මේ ජීවත් වෙන්නේ? ඈ අපි එහෙමද ජීවත් වෙන්නේ? රට ඇතුළෙත් අපි ස්වෛරී භාවයේ නැති මිනිස්සු, එළියෙත් එහෙමයි. IMF එක කියන කෙනෙකු විදිහට එක පැත්තකින් නටනවා. පැරිස් ක්ලබ් එක කියන කෙනෙකු විදිහට අනිත් පැත්තෙන් නටනවා. ඇමරිකාව කියන විදිහට තව පැත්තකින් නටනවා. චීනය කියන විදිහට උඩ පැන පැන නටනවා නේද? ඔන්න දැන් ඉන්දියාවට ගියා. ඉන්දියාවත් බලන්ටකෝ මොනවද කියන්නේ කියලා නේද? ඒ බෙරපදවලට නටනවා. හරිද? හිතලා බලන්න. අපි ජනතාවක් ලෙස ස්වෛරී නැත්නම්, විධායක ජනාධිපතිට යටත් නම්, රට නීතිය මත නෙමෙයි නම් පාලනය වෙන්නේ. රටක් ලෙස අද අපි ලෝකයේ හමුවෙත් ණය නිසා නව යටත් විජිතකරණයට අහු වෙලා ඉවරයි. ඔව්, මේකට කියන්නේ නව යටත් විජිතකරණය කියලා. අපි ස්වෛරී නිදහස් නිවහල් ජාතියක් නෙවෙයි කියන එකයි මේ සිද්ධ වෙන සියලු දේවල් දිහා බැලුවම පේන්න තියෙන්නේ. ඇත්තටම එහෙම වුණේ ඇයි දන්නවද? ආන් ඒකට අර අමරදේවයන් කියන විදිහට හරි අපූරු පද ටිකකින් උත්තර දෙන්න පුළුවන්. නිවහල් නිමැවුම් මවන හිසත්තු දාරයි. අපට අපේ පාලකින්ව අපි පත් කරපු උන්දලව පොය පත් කරන්න හිතාගෙන ඉන්න උන්දලව, ඒ උන්දලට නිවහල් නිමැවුම් මවන්න පුළුවන් හැකියාවක් තිබුණේ නැහැ. හරිද? එහෙම වුණා නම් අපි ඇත්තටම නිදහස් නිවහල් ස්වෛරී රාජ්‍යයක්. අපි නිදහස් නිවහල් ස්වෛරී මිනිස්සු. එහෙම නැගිටින්න ඕනේ නම්, හරිද? එහෙම නැගිටින්න ඕනේ නම් හැමදාමත් යටත් වෙලා කාගෙන්ගෝ හිඟා කන්නේ නැතිව නැගිටින්න ඕනේ නම්, රට වැසියන් ලෙස ස්වෛරී නිදහස් මිනිස්සු ලෙස ජීවත් වෙන්න ඕනේ නම්, ඔව් අපි අලුතෙන් හිතන්න ඕනේ කියන එක අද ටෙලිවැකිය ඔබට මතක් කරනවා. අනුග්‍රහය. Give your international career a boost by being globally recognized right here at IIHS. Reserve your seat today. Call us on 0114-65-1144. ප්‍රවෘත්ති අවසන්. හමුවෙමු අපගේ මධ්‍යහන පුවත් විකාශය සමගින්. ඔබට සුබ දවසක්.